ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉතාමත්ම සුවිශේෂී සහ සුන්දරම රාජ්‍යයක් වන ලිච්ටන්ස්ටයින් පිළිබඳව. ඇතරම ලිච්ටන්ස්ටයින් ලෝකයේ අනෙකුත් රටවල් අතරින් සුවිශේෂී වෙන්න බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පවතිනවා. ඒ අතරින් ප්‍රධාන කාරණයක් විදියට හඳුන්වන්න පුළුවන් මෙය ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය අනුව ලෝකේ ධනවත්ම රටවීම. ඊට අමතරව මෙහි පවතින ඉතාමත්ම සුවිශේෂී පිහිටීමක්. ඇතරම ලිච්ටන්ස්ටයින් රාජ්‍යයට අමතරව තවත් එවැනි සුවිශේෂී පිහිටීමක් සහිත රටවල් පවතින එකක් පමණයි. එම රට වෙන්නේ आरंभ कर භූගෝලීය පිහිටීම අනුව ලිච්ටන්ස්ටයින් අයත් වෙන්නේ බටහිර යුරෝපයට. මෙහි විශාලත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 160ක් පමණයි. ඒ අනුව ලිච්ටන්ස්ටයින් යුරෝපයේ හතරවෙනි කුඩාම රට විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ යුරෝපය තුල පිහිටා තිබුණත් යුරෝපා සංගමේ සමාජිකයෙක් නෙවෙයි. ඒ වගේම ලිච්ටන්ස්ටයින් කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක්. ඇතරම සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ රටවල් විවිධ මහද්වීපවල සැලකිය යුතු ප්‍රමාණයක් පවතිනවා. නමුත් ලිච්ටන්ස්ටයින් ඒ අතරිනුත් ඉතාමත්ම සුවිශේෂී රටක්. මොකද මේ පිහිටා उज्बेकिस्तान මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ වාඩූස් නමින්. භූගෝලීය පිහිටීම අනුව ලිච්ටන්ස්ටයින් කියන්නේ කඳුකර රාජ්‍යයක්. ඒ වගේම මෙය ඉතාමත්ම නිෂ්කලංක වායු දූෂණය ඉතාමත්ම අඩු රටක් විදියටයි සැලකෙන්නේ. මොකද මෙය කොතරම් ධනවත් රටක් වුණත් මෙහි පවතින ගැමි පරිසරයක්. ඒ නිසා රට තුල මහා පරිමාණ නගර අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපළ දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඇතරම ලිච්ටන්ස්ටයින් කියන්නේ ගුවන් තොටුපළක් නැති රටක්. ඒ නිසා මොවුන් භාවිත කරන්නේ අසල්වැසි ස්විට්සර්ලන්තයේ ගුවන් තොටුපළ. මෙහි පරිසරය සහ දේශගුණය බොහෝසෙන් ස්විට්සර්ලන්තයට සමානයි. ඒ වගේම සංස්කෘතියට ජර්මන් සහ ස්විට්සර්ලන්ත ආභාෂය ලැබී තිබෙනවා. ලිච්ටන්ස්ටයින් සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වෙන්නේ සීත ඍතු ක්‍රීඩා සහ එලිමහන් කඳවුරු බැඳීම සඳහා. ඒ වගේම මෙය අපරාධ අනුපාතයේ ඉතාමත්ම අඩු රටක් විදියටයි සැලකෙන්නේ. ඇතරම ලෝකයේ ආරක්ෂක හමුදාවන් නොමැති රටවල් පවතින්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණයි. ඒ අතරින් එක් රටක් විදියට ලිච්ටන්ස්ටයින් හඳුන්වන්න පුළුවන්. මේ දේශපාලන වශයෙන් සැලකෙන්නේ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් සහිත ප්‍රාන්තයක් විදියට. ඒ නිසා ලිච්ටන්ස්ටයින් රාජ්‍ය ප්‍රධානියා විදියට සැලකෙන්නේ දෙවැනි හෑන්ස් ඇඩම් කුමරු. ඔහුගේ නිල නිවාසයේ පිහිටා තිබෙන්නේ වාඩූස් නගරයේ ආසන්නයේ පිහිටා තිබෙන ඉතාමත්ම සුන්දර කඳු මුදුනක. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ජීවත් වෙන්නේ 38387ක් තරම් ඉතාමත්ම අඩු ජනගහනයක් පමණයි. ඒ වගේම මෙහි ජන ඝනත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 237ක් විදියට. ඒ අතරින් 66.2%ක්ම ජීවත් වන්නේ ලිච්ටන්ස්ටයින් ජාතිකයන්. ඊට අමතරව 19.5% ස්විට්සර්ලන්ත සහ 5.8% ජර්මන් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම විදියට සැලකෙන්නේ ක්‍රිස්තියානි. එම ආගම අදහන ප්‍රතිශතය 83.2% වෙනවා. ඊට අමතරව 7% කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගලයන් විදියටත් 5.9% ඉස්ලාම් භක්තිකයන් විදියටත් සැලකෙනවා. ලිච්ටන්ස්ටයින් ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මෙය ඉහළ ආදායම් ලබන අධි සංවර්ධිත රටක්. ඒ අනුව 2020 වර්ෂයේ මෙහි ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 180,000ක් වෙනවා. ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය අනුව මෙය ලෝකේ ධනවත්ම රට විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මෙහි ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය විශාල වෙනස් වීම් වලට ලක් වෙනවා. ඒට හේතුව වෙන්නේ මෙහි පවතින ඉතාමත්ම කුඩා ජනගහනය. ඒ නිසා බොහෝ ජාත්‍යන්තර ලයිස්තු වලට මෙහි ආර්ථික ඇතුළත් කරන්නේ නැහැ. මීට අමතරව තවත් රටක් පවතිනවා මොනාකෝ කියලා. එයත් ලෝකේ ධනවත්ම රටක් විදියට තමයි සැලකෙන්නේ. ඇතරම මොනාකෝ කියන්නේ ලිච්ටන්ස්ටයින් වගේම ඉතාමත්ම අඩු ජනගහනයක් සහිත රටක්. ඒ නිසා මේ රටවල් දෙකේම ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය හැම තත්පරයකදීම ඉතාමත්ම විශාල වශයෙන් වෙනස් වෙනවා. මේ තත්ත්වය මත ස්ථාවර රටවල් අතරින් ඔබට බොහෝ ලයිස්තුවල ලෝකේ ධනවත්ම රට විදියට දැක ගන්න පුළුවන් වෙන්නේ ලක්සම්බර්ග්. මෙහි ආර්ථිකයේ 95%කටත් වැඩි ප්‍රමාණයකින් රඳා පවතින්නේ බැංකු සහ රක්ෂණ මත. මොකද ලිච්ටන්ස්ටයින් තුල පවතින්නේ ඉතාමත්ම හිතකර මූල්‍ය සේවා සහ ව්‍යාපාරික පරිසරයක්. ඒ වගේම මොවුන් ස්විට්සර්ලන්තයේ සමගින් රේගු සංගමයක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා ලිච්ටන්ස්ටයින් ස්විට්සර්ලන්ත වෙළඳ ගිවිසුම් මගින් ඉතාමත්ම ප්‍රතිලාභ ලබන රටක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඇතරම් මෙහි ජීවන තත්ත්වයත් බොහෝ දුරට ස්විට්සර්ලන්ත ජීවන තත්ත්වයට සමානයි. කොහොමුණත් මෙහි පවතින ඉතාමත්ම සුළු විවිධාංගීකරණයක් සහිත ආර්ථිකයක්. ඒ නිසා මෙහි බැංකු සහ රක්ෂණ වලට අමතරව පවතින කර්මාන්ත විදියට නිරවද්‍ය උපකරණ, ඉලෙක්ට්‍රොනික සහ සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් එය ජාත්‍යන්තර වෙළඳාම සඳහා සැලකිය යුතු නිෂ්පාදන නෙමෙයි. නමුත් එය ලිච්ටන්ස්ටයින් ඉතාමත්ම සුළු ජනගහනයට අනුව ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. 2023 වර්ෂයේ වෙද්දි මෙහි දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 6.87ක් වෙනවා. එය ලෝකේ කුඩාම ආර්ථිකයන්ගෙන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් ජනගහනයට සාපේක්ෂව එය ලෝකේ ධනවත් ආර්ථිකය විදියටයි සැලකෙන්නේ. ඒ නිසා තමයි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 180,000ක් තරම් ඉහළ ගයක් ගන්නෙ. මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 16 වෙනි ස්ථානයේ. ඒ වගේම රට තුල භාවිතා කරන මුදල් ඒකකය වෙන්නේ ස්විට්සර්ලන්ත ෆ්‍රැන්ක්. මෙහි විරකියා අනුපාතයත් ඉතාමත්ම අඩු බවටයි සැලකෙන්නේ. මොකද මෙහි පුරවැසියන් බහුලවම අසල්වැසි ස්විට්සර්ලන්තයේ සහ ජර්මනියේ සේවය කරනවා. ඒ වගේම අසල්වැසි රටවල පුද්ගලයනුත් මේ රටේ මූල්‍ය සේවා සහ බැංකු පද්ධතියේ සේවය නිරත වෙනවා. සමස්තයක් විදියට මෙය ඉතාමත්ම සාමකාමී ජීවත් වෙන ඉතාමත්ම හොඳ සහ සුන්දර රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.